සංවේදී භවයේ උච්චතම අවස්ථාවකට වාව අරගෙන යන අදාහ ගන්නත් අමාරු වීඩියෝ එකක් තමයි අද මිස්ටර් පුදුමයා මුලින්ම පෙන්වන්නේ. හිතා ගන්නවත් බෑ නේද? තිරිසන් භවයක උප්පත්තිය ලැබුවත් අම්මා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දරුවෙකුට මේ ලෝකේ තියෙන වටිනාම දේ. සංවේදී භවයේ උපරිමයටම ගිහිල්ලා ඉන්න ඔයාට මම ඊළඟට පෙන්වන්නේ අමුතුම ආකාරයේ මකුළුවෙක්. මෙයාට කියන්නේ ඩීමන් හෝන් ඕබ් වීව කියලා. කොහොමද අන් දෙක විතර? මම මේට කලිනුත් ඇමරිකාවේ සිද්ධ වෙච්ච ටොනාඩෝ තත්ත්වයක් පෙන්වන්නේ ඔයාලට. මේකත් ඇමරිකාවට ආපු අතිදරුණු ටොනාඩෝ තත්ත්වයක්. පේනවනේ සිද්ධ වෙන විනාශය. ආතල් එකේ ඉඳගෙන ටීවී එක බලන ගමන් ඉද්දි මේ ක්‍රොවේෂියානු ගිනි නිවන බට පිරිසට ඇමතුමක් එනවා හදිසි ගින්නක් කියලා. බලන්නකෝ මෙයාලගේ ක්වික් එක කොහොමද කියලා. මේ මොකද්ද මේ? බල්ලන්ගේ පිළිම ටිකක්වත්ද? නෑ නෑ, මේ තුන්දෙනාගේ අයිතිකාරයා බලන්නකො මේ තුන්දෙනාව පුහුණු කරලා තියෙන විදිහ. ඇත්තටම හිතා ගන්නවත් බෑ මේ තුන්දෙනා සත්තු වෙලත් මේ විදිහට එකම ඉරියව්වෙන් කොහොමද ඉන්නේ කියලා නේද? තව මොහොතකින් මෙයාලා දුවනවා. ඊට කලින් වීඩියෝ එකට ලයික් කරලා channel එකට subscribe කරන්න බලන්න. මේ ඔයාලා දකින්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අපේ හඳ පහු කරගෙන යන අවස්ථාව. ඔයාලට රෑ අහසේ මේ විදිහට චන්ද්‍රිකා යනවා දැකලා ඇතිනේ. සමහර විට ඒ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙන්නත් පුළුවන්. ගෙදර පූසෝ හිටියට කවදා හරි දැකලා තියෙනවද උන්ගේ දිව මේ වගේ කියලා? පූසෝ ලෙව කනකොට නිකන් කටුකටු වගේ යනනවා නේද? අපිට ඒ විදිහට දැනෙන්නේ මෙන්න මේ විදිහට උන්ගේ දිව පිහිටලා තියෙන හින්දා තමයි. චිම්පන්සියෝ කියන්නේ හුඟක් බුද්ධිමත් සත්ත්ව කොට්ටාසියක්නේ. කොහොමද බලන්නකෝ මෙයා අපිට වඩා හොඳට ස්මාර්ට් ෆෝන් එක හසුරවන විදිය. හැබැයි ඉතින් අපේ රටේ ගොඩක් මිනිසුන්ට වඩා මූටනම් මොලේ තියෙනවා වගේනේ. හවායි වලින් වාර්තා වුණු මේ දර්ශනය ඇසට ප්‍රිය වුණාට පේනවනේ ගිනි කන්දකින් මුහුදට කඩා හැලන ලාව ගංගාවක් කියලා. මේ බලන්නකෝ ඩ්‍රෝන් එකකුත් ළඟටම ගිහිල්ලා. අලේ අම්මි විදින්න එපා තියන්න අම්මි අනිපා. ඈ යතෝ අල්ලපු දෙදලයි ඉන්දෙත්තන් දහති තිදෙනවා කියලා තියෙන බොළුවතනේ. ලංකාවේ තරුණ සෙට් එකක් එකතු වෙලා ආදි 700කටත් වඩා දිගට හදපු මේ නයි සරුංගලේ කොහොමද බලන්නකෝ. මේ තරුණ පුද්ගලයා මේ වැඩිහිටි පුද්ගලයාට කියනවා තමාව රස්සාවෙන් අයින් කරා කියලා. එතකොට මේ වැඩිහිටි පුද්ගලයා අහනවා වාට මගෙන් මොනවද වෙන්න ඕනි? කෝපි එකක්, රාත්‍රි ආහාරයක්, වෙන වෙන්න තියෙන දෙයක් කියන්නකෝ. මට කෝපි එකක් තිබුණා නම් ඇති. මේ මිනිස්සයා ඩොලර් 20ක් අර තරුණයාගේ අතේ තියෙනවා. ඔකෝ තියාගන්න. මගේ ළඟ තිබ්බ ඩොලර් 40න් 20ක් ඔබට. ඉතුරු 20 මට. ඉතින් ඇත්තටම මේ වයසක මිනිස්සයා දැනගෙන හිටියේ නෑ මේක සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා. අවසානයේ ඔහුට අදාහ ගන්නත් බෑ මේ තරුණයා ඩොලර් 500ක තිලිනයක් ඒ මිනිස්සයාගේ අතේ තිබ්බා. මේ බලන්නකෝ මේ පුද්ගලයා තමන්ගේ ෆෝන් එක චාර්ජරයට ගහන්න විඳින දුක. හැබැයි ඉතින් පොර මාර ක්‍රියේටිව් නේ. ඒකනේ මම ඔයාලට මේක පෙන්වන්නෙත්. ඉතින් ඔයාත් ඔන්න පුළුවන් නම් try එකක් දෙන්න පුදුමයා ගානේ publicity එක free. මෙන්න බලන්නකෝ මේ දලඹු විශේෂය ස්පර්ශය කර දක්වන ප්‍රතිචාරය කොහොමද කියලා. අර පොඩි බබාලාට තියෙන මිරිකනකොට සවුන්ඩ් එකක් එන පුංචි රබර් සෙල්ලම් බඩුවක් වගේ නේ. බලන්න ඔයා කලින් දැකලා තියෙනවද කියලා මෙන්න මේ වගේ දෙයක්. පේරුවල ජලාශිත ප්‍රදේශයකින් හමු වෙච්ච මේවා කිසියම් උභයජීවී විශේෂයකටයි බිත්තර වර්ගයක් කියලා තමයි මේ පර්යේෂකයෝ කණ්ඩායම නම් කියන්නේ. මේ පේනවනේ මේ ලයිට් එක අපේ අතට අල්ලද්දී අපේ අතේ නහර තියෙන තැන් බොහොම ලස්සට අඳුර ගන්න පුළුවන්. මේක ඉතින් ගොඩක්ම ප්‍රයෝජනවත් වන්නේ අර ලැබ් වල ඉන්න මදුරුවන්ටනේ. හැබැයි ඉතින් අපෙන් ලේ ගත්ත කියලා යාට මදුරුව කියන එකත් හරි නෑනේ. අර අපෙන් ලේ ගන්න අක්කලා ආනේ යාලට. මෙන්න බලන්නකෝ අපේ අම්මා ලේ කිරිවලට හරවලා ආදරයෙන් අපිට පොවන විදිය. ඇත්තටම මව් කිරි කියලා කියන්නේ සෝබාදහමේ විශ්මිතම නිර්මාණයනේ. විනෝදයට කඳු පර්වත නගින මිනිස්සු තමන්ගේ කටයුත්ත රාත්‍රියේ වෙද්දී ඉවර කරගන්න බැරි වුණාම නිදාගන්නෙත් ඒ අතරමැදම කියලා වාහලා තිනවද? මේ බලන්නකෝ මේ වීඩියෝ එක බලද්දිත් අපේ නම් කකුල් දෙක වෙවුලනවා. හැබැයි ඉතින් මේ මිනිස්සු දැවැන්ත පල්ලම් වල අට්ටාල ගහගෙන රාත්‍රියත් ගත කරනවා. අපේ රටේ හිම වැටුනේ නැති වුණාට හිම වැටෙන රටවල හිම වලින් ලස්සන ලස්සන නිර්මාණ කරන්න මෙන්න මේ වගේ පුංචි පුංචි ගැජට් තියෙනවා. ආසයි හිතුණා නේද ඒකට? මේ වගේ චෙස් ඇදිල්ලකට හරි දාං ඇදිල්ලකට හරි සෙට් වුණොත් ඔයා හිතන්නේ කවුද මෙතනින් දිනන්නේ? දැකලා තියෙනවද කවදාවත් මෙහෙම ඇදිල්ල? මෙතනදී වැඩියෙන් දිනන්නේ වැඩිපුර ඊත්ත කපන කෙනානි. හැබැයි ඉතින් කපන කපන ඊත්ත මෙතනදී බොන්නත් එපේ. අනේ එතනදී වැඩිපුර බීලා මොලේ කචල් වෙලා අන්තිමට මිනිහා පරදින්නත් ඉඩ තියෙනවා. මොකද වායය ගැන හිතන්නේ? ඉතාමත්ම ආරක්ෂාකාරීව පොල් ගහකට නැගලා බහින්න හදලා තියෙන මේ අපූර්ව උපාංගය කොහොමද? අඩුව තියේදී අත පුච්ච ගන්නෙ මොකටද කියනවා වගේ මේ වගේ උපකරණ තියේදී අපි බොරුවට ජීවිත අවදානමේ දාගන්න ඕනි නෑනේ. මේ ඔයාලා දකින්නේ නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් වල වරායක දර්ශනයක්. කොහොමද? නිකන් අපේ ගාලු පාර වගේනේ. මෙන්න මේ වැඩේ කරලා නැති අය ඉන්නවද බලන්නකෝ. ඔයා වයස කීයක කෙනෙක් වුණත් අදටත් දැක්කොත් මේ වැඩේ කරනවනේ.
මිනිස්සු බත් කනවා දැකලා තිබුණාට බලන්නවා මේ විදිහට මල පෙරේත කමෙන් බත් කන මිනිස්සෙක් දැකලා තියෙනවද කියලා මීට කලින්. බලන්නකො ටෙනිස් බෝලකටත් වඩා පත බත් ගුලියක් අතේ ගුලි කර කර ඉන්න ගමන් ඒක එකෙන්ම කටට ඔබා ගන්න හැටි. යකෝ මේ මිනිස්සේ අපි එක වේලකට කන බත් එක කටකට කනවනේ. කොච්චර කෑවත් බලන්නකො මිනිහාගේ ඇඟේ හැටි නිකන් හුබෑෙන් ඇදලා ගත්තා වගේ. ඉන්දියාවේ ඉන්න හොඳයි. ලංකාවේ මේ හිටියනම් pore මැරෙන්නේ බඩගින්නේ. පොඩියට හිටියට වල්ලූරෙක්ගේ ශක්තිය කොච්චරක්ද කියලා දන්නවද? ඕ කොහොමද ඒක? ගේටුව ගැලවිලා විසුණේ ඒක නිකන් කාඩ්බෝඩ් වලින් හදලා තිබුණා වගේනේ. බැරි වෙලා හරි කොහෙදි හරි සෙට් වුණොත් ෂේප් එකේ මාරු වෙන්න පේනවනේ ශක්තිය. සාමාන්‍යයෙන් තාල වර්ගයේ ගස්වල අතු බෙදෙන්නේ නැහෙනි. ඒ වුණාට බලන්නකෝ මේ පොල් ගහ දිහා. එකක් දෙකක් නෙමෙයි අතු හතරකට බෙදිලා විශේෂත්වය කියන්නේ මේ හැම අත්තකම ගෙඩිත් පිරලා. මේක මේ ලංකාවේ තුල්හිරිය ප්‍රදේශයේ තියෙන අරුම පුදුම පොල් ගහක්. පෙර කරපු අකුසල කර්මින්ද නොයෙකුත් අඩුපාඩු ඇතුව ඉපදුනාට පෙර කරලා තියෙන කුසල් බලයක් හින්ද මේ අඩුපාඩු නිවැරදි කරගන්න සමහරුන්ට බොහොම කලාතුරකින් අවස්ථාව උදා වෙනවා. විශ්ව බුදුමයාද මුලින්ම පෙන්වන්නේ මේ ලෝකේ පළමු වරට එළිය දකින පුංචි සිඟිත්තියෙක්ව. අනිත් අය කියන දේවල් වලින් ලෝකේ දැකපු මේ පුංචි පැටියා තමන්ගේ ඇස් දෙකෙන්ම මේ ලෝකේ අසිරිය විඳින අවස්ථාව මොනතරම් සුන්දරයිද කියලා හිතුණු හිඳයි විශ්ව බුදුමයාට හිතුණු මේක ඔයාලටත් පෙන්වන්න. මේ කුරුල්ලට කියන්නේ බ්ලැක් හැරොන් කියලා. බලන්න යා මාළුන්ව දඩයම් කරන්න පාවිච්චි කරන මේ සුවිශේෂී උපක්‍රමයේ දිහා. උගේ අත්තටු දෙක කුඩයක් විදියට හදාගත්තම වතුරේ තියෙන හෙවණැලි අතුරු දහන් වෙනවනේ. දැන් එයාට පුළුවන් වතුරේ ඉන්න මාළුන්ව පැහැදිලිවම දකින්න. එතකොට උන්ව දඩයම් කරන්නත් ලේසි. වලාකුළු කපාගෙන යනවා කියලා කතාවක් ඔයා අහලා තිබුණාට ඒක ඔයාගේ පියවියෙන් දැකලා තියෙනවද? මේ බලන්නකෝ ලෝකේ විශාලතම ගුවන් යානයක් වෙච්ච මේ ඇන්ටනෝ යානය කොහොමද වලාකුළු කපාගෙන යන්නේ කියලා. 2010 අවුරුද්දේ පෙබරවාරි 11 වෙනිදා NASA ආයතනයේ ගුවන්ගත කරපු NASA SDO යානයේ ප්‍රධානතම භූමිකාව තමයි අපේ හිරුගේ ආසන්නයටම ගිහිල්ලා එයාගේ භූමිකාව නිරීක්ෂණය කරන එක. ඔයාලා මේ දකින්නේ ඒ 2010 වසරේ ආපු SDO යානය සූර්යාගෙන් ලබාගත්තු ඇත්තම වීඩියෝ දර්ශන. හිතා ගන්නවත් බෑ නේද මේ අපේ සූර්යා කියලා. ඉතින් මෙහෙම වීඩියෝ කරගෙන ඉන්න අතරතුරේ 2012 අවුරුද්දේ ජූනි මාසේ 5 වෙනිදා ඔයාලට මතකද සිකුරු සංක්‍රාන්තියක් සිද්ධ වුණා. මේවා දකින්නේ අන්න ඒ සිකුරු සංක්‍රාන්තිය SDO යානයේ කැමරාවේ පටිගත වෙච්ච වීඩියෝ. ඔයාලා දන්නවද? නැවත වතාවක් මෙහෙම සිද්ධියක් වෙද්දී ගොඩක් දුරට ඔයා ජීවතුන් නතරත් නැහැ. මොකද 2117 වසරේදී නැවත මේ වගේ සිද්ධියක් වෙන්නේ සිකුරු සංක්‍රාන්තියක් සිද්ධ වෙන්නේ. මේ පූස දිහා බැලුවම ඔයාට යගේ මුකුත් වෙනසක් ගේම් පේනවද? බලන්නකො මෙයාගේ ඉස්සරහ කකුල් පීරලා තියෙන විදිය. දැකලා තියෙනවද මේ වගේ පිහිටීමක් කලින්? ගෝල්ෆ් ක්‍රීඩාවට ඇලුම් කරන වැඩිහිටි පුද්ගලයන් සඳහාම මේ සමාගම නිෂ්පාදනය කරලා තියෙන මේ අපූරු ගෝල්ෆ් පිට කොහොමද කියලා බලන්නකො. බොලට ගහන්න දෙයක් නැහැ. බටන් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. යාර 200කටත් වඩා දුරකට අවශ්‍ය නම් වාට මේ බෝලේ විදින්න පුළුවන්. වයසට ගියාම ඔනුවේ කියලා හිතනවා නම් අරන් තියාගත්තට පාඩු නැහැ. යාළුවනේ මේ තියෙන්නේ NASA ආයතනය විසින් නිකුත් කරපු වීඩියෝ. මේකේ තියෙන්නේ පෘථිවියේ උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්ක ආක්ටික් වල අයිස් දිය වෙන විදිය. කොහොමද? 1984 වසරේ ඉඳන් 2016 වෙනකන් අයිස් කඳුරක දියවිලා තියෙන දියවිල්ල. සමහර මිනිසුන්ට මහ පුදුමාකාර ආසාවල්නේ තියෙන්නේ. මේ කට්ටිය මේ සෙට් වෙන්නේ මේ එයා බැලුන් එකෙන් අහසට නැගලා මේ ෆුට්බෝලෙන් පොඩි වැඩ කිඩ ටිකක් දාන්න. හොඳ වෙලාවට ඉතින් බෝල හතරක් නගත්තේ. වැටුනොත් ඉතින් ආයි බිමට බහලා ගන්න කියලා. එහෙනම් අමතක කරන්න එපා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම දිගටම මේ වගේ වීඩියෝස් බලන්න මිස්සපුරු මේ channel එකත් subscribe කරලා තියාගන්න.